ගුඩ් මෝනිින් අක්කේ දමි දක්කනේ අක්කේ අර දැන් ඔය මෙයාට අමාරුයි කියලවට ආරංචක්කාවද ලක්කම්මට අමාරුයි කියලා ලක්කම්මට අමාරුයි කියලා අක්කට කෝල්ලක්කාව නැද්ද දැන් ලක්කම්ම ලක්කම්ම එයාට අමාරුයි කියලා දැන් මේ කෝල් වගේක්කාව මේ අක්කට පණිවිඩය දෙන්න කිව්වා ලක්කම්මක්කේ අපේ මෙතන මෙතන ගෝල් ෆේස් එක ළඟ මං දන්නේ නැහැ ගෝල් ෆේස් එක තියෙන අපේ මේ මෙතන මේ ජනාධිපති ලේකම් කාර් ළඟ එතන මේ ලක්කම්ම මං දන්නේ නැහැ අක්කලත් එක්ක අරගලේ හිටියේ අක්කලත් එක්ක අරගලේ හිටියේ ලක්කම්ම කිව්වට මං දන්නේ නැහැ වෙනම කොහොමද නමක් තියනවද අක්කල මේ බේරගත්තේ අක්කේ මේව කරලා මොකද්ද අක්කලා බේරගත්තේ බේරගත්තේ කියන්නේ අක්කට මතක නැද්ද මට ඔය කියන දේ පැහැදිලි නෑ කාටද දැන් අසනීප වෙලා අමාරු වෙලා තියෙන්නේ මේ දමිතා බේරත්නක්කනේ ඔව් අක්කේ අක්කලා බේරගත්තේ අපේ ලක්කම්මා ලක්කම්මා කියන්නේ ලක්කම්මා කියන්නේ කවුද ලක්කම්මා කියන කෙනෙක් අරගලේ හිටියේ නෑනේ අක්කලා හිටියේ මේ මේ වෙකේ අක්කලාමනේ මේ අක්කලත් එක්කනේ ආවේ අක්කලන් එක්කන් ආවේ ආව අක්කලා එක්කන් ආවේ ලක්කම්මා මොකදනම් එහෙම කෙනෙක්ව මතක නෑ මට එහෙම කවුද කියන්නේ අක්කා කිව්වේ අපිට පාටක් පක්ෂයක් නැහැ මේ අපි දේශපාලනට යන්නේ නැහැ කියලා ලක්කම්මට අමාරුයි බේරගන්න එන්න කියලා ඔයා මේ ලක්කම්ම කෙනේ ලංකාව කියන එකද? ඔව් ඉතින් ඔයගොල්ලෝ ලක්කම්ම කියලානේ කිව්වේ. තා ඉතින් කියන්නේ දැන් මොකද වඩ කියන්න තියෙන්නේ මල්ලි? දැන් අර කුරින්දි විහාරයේ අර දැන් ඔය සුමන්තිරන්ලා බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් මේව ඉල්ලනවා. ඒකට යන්නේ නැද්ද කතා කරන්න අක්කලා? යන දවසක් තියෙනවනම් කියන්නක අපිත් එන්න. අපි ඉතින් පුළුවන් විදිහට ඒ දේවල් වලට කතා කරනවා මල්ලි. නෑනේ කතා කරනවා දැක්කේ නෑ. ඔව් කතා කරන්නේ මට අවස්ථාවක් හම්බුනේ නෑනේ. මට කොහේ අවස්ථාවක් හම්බෙච්ච තැනකෙත් තමයි මට කතා කරන්න වෙන්නේ. හම්බෙච්ච අවස්ථාව වලින් අක්කලා දේශපාලනය කරන්නේ ඒකනේ උනේ. නේ නේ මම ඔයා අරගලයට ආවනම් මං අරගලයට ආවි ගෝටගෝ හෝම් කරන්න. එතනින් පස්සේ ඉතින් ගෝටගෝ හෝම් කියලා 225 එපා කියලා උතුර සජිත් ප්‍රේමදාසේ 225 කියන්නේ නෙමෙයිද? මෙහෙමයි. මගේ තීන්දු తీරන මගේ අයිතිය නිසා ඒක වාට කතා කරන්න අයිතියක් නෑ මල්ලි. නෑ දැන් ඔයාලමනේ කිව්වේ 225 මෙලෝමු කියලා. හරි 225 මෙලෝමු. ඒක එතකොට අපේ අයිතියක් නෙමෙයිද? 225 මෙලෝන එක. ඔයාගේ මගේ අයිතියක් නෙමෙයිද? 225 මෙලෝමු කියලා මං කිව්වා කියමුකෝ. ඔව් මං වෙනස් වුණා. ඇයි? සල්ලි වලට. මගේ කැමනේ. සල්ලි වලට වෙනස් වෙනවා නම් මල්ලි අරගල කරන්න ඕනේ නෑ. ඔයා හිතුවද මම මේ මට කොනේ දෙන්න අරගෙනද මල්ලි මේ කතා කරන්නේ තැනකට ඇවිල්ලා කතා කරන්න එපා. ඔයා නොදන්න මගුල් කතා කරන්න එපා. නොදන්න මගුල් නෙමෙයි. ඔයාමනේ අක්කේ ඔයාමනේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වේ ආනේ අපේ පාටක් පක්ෂයක් නෑ. අපි දේශපාලනය කරන්නේ නෑ කියලා. ඉතින් එකපාරේ ඇයි වෙනස් වුනේ එහෙම? එකපාර වෙනස් වුනේ මට උනේ. දැන් ඔයාට කේන්ති ගියේ. මට මාව හිරේ දෙන්නම ලක්කම්මගේ දරුවෝ ටික ආවද මාව බේරගන්න? ලක්කම්මගේ දරුවෝ බේරගන්න ආව නැද්ද අක්කව? ඔයාවද? ඔයාවද බේරගන්න? මම්ම කොට දෝවා බේරගන්නින්. අපි අරගලේට සහය දුන්නේ නැහැ. මම්ම කොට දෝවා බේරගන්නින්. අපි අරගලේට සහය දුන්නේ නැහැ. එළියට බහපු මාව බේරගන්න ආවද ලක්කම්මගේ මහලුක දරුවෝ ටික අනේ මල්ලි. ආ විහාරමාදේවියක්ව බේරගන්න ඇවිල්ලා නැහැ. ඒකයි මේ කේන්ති කිව්ලා තියෙන්නේ. මොකද්ද? විහාරමාදේවි කියපු අක්කව බේරගන්න ඇවිල්ලා නැහැ ලක් පුත්තු ටික. අනේ මේ මල්ලි ඔයා කතා කරන්න දන්නේ කෙනෙකුත් නෙමෙයි. ඉතින් අක්ක මං ඔයත් එක්ක මුකුත් කතා කරේ නෑනේ. මං ඔයත් එක්ක මේ බොහොම සාමකාමීව කතා කරන ඔයාලට කේන්ති ගිහිල්ලා. කතා කරන්න එන්න එපා. හරිද? ඔයාලට කේන්ති ගිහිල්ලා. මට නෑ ඔයා මට කේන්ති ගිහිල්ලා නෑ. එහෙනම් ඔයා කතා කරන්නේ වැරදි මාතෘකාව මගේ වැරදි මාතෘකාව නෙමෙයි අක්ක. මං වැරදි කිසිම මාතෘකාවක් ඔයත් එක්ක කතා කරලා නෑ. මං ඇහුවේ මේ කෝ ඔයගොල්ලන්ගේ නිර්පාක්ෂික අරගලේ. නිර්පාක්ෂික නේ නිර්පාක්ෂික ඇතුළෙම පාක්ෂික කියලා වචනයක් තියෙනවා. ඕකේ අක්කේ ඕකේ අක්කේ ඔයා බේරගන්න ආපු නැති හේතුව මං කියන්නද? නෑ මට ඔයා බේරගන්න නැති ආපු හේතුව තමයි කෝච්චියට ටිකට් දෙන්න කවුරුත් හිටියේ නෑ. කෝච්චියට ටිකට් අරන් දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒකයි උනේ. ඔයා වාගේ වැඩක් බලාගන්න මම මගේ වැඩ. ඒක තමයි මේ අපේ වැඩ තමයි අපි මේ බලන්නේ. පිස්සෝ. හරි.
යකු මේ අරගල කරනකන් එක එකක්වත් මේ අරගල කරලා මොකක් වුනේ කියලා අහන්නේ නැහැ. මුල්ලි මේ මම පාඩම් පක්ෂයක් තොර අරගල ඉන්න හැම කෙනාටම පාඩම් පක්ෂයක් තියෙනවා. ඔක්කොම පාඩම් පක්ෂ ටික එකතු වෙලා අරගල කරනවා. මම හිතන් ඉන්නේ මේ ලංකාවේ මිනිස්සු මේ බඩගින්නට එළියට බහපේකේ අනිත් මිනිස්සු ගැන හිතපෙමු මිනිස්සු ගැන. ආ ඔක්කොම පාඩම් පක්ෂ තියෙන උන් තමයි පාරට බහැලා මේ රට හදන්න ආපු නායකයව ගෙදර යවුවේනේ. සිංහල බෞද්ධ නායකයව එළුවේ ඒ හින්දා වෙන්නේ නැතිනේ. සිංහල බෞද්ධ නායකයව හා සිංහල බෞද්ධ නායකයා වෙලුවේ පාටපක්ෂ සෙට් එකම එක්කව් වෙලා බලද්දි අපි හිතුවා නිර්පාක්ෂික සෙට් එකක් තමයි යව්වේ කියලා. ඊයා